2024 විසයිස ලෝකුසලන් තරංගවලිය ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටේ ක්‍රීඩා කරන තෙවන තරගයේ හෙට උදෑසන 5ට ආරම්භ වීමට නියමිතයි. ඉතින් මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතාමත් තීරණාත්මකයි. මොකද සුපිරි 8 වටේ සඳහා සුදුසුකම් ලබා ගැනීමට නම් හෙට පැවැත්වෙන නේපාල කණ්ඩායම සමගින් තරගයේ ඉහළ දළ ලකුණු ලබා ගැනීමේ වේගයක් සහිතව ජයග්‍රහණය කළ යුතු වෙනවා. ඒ වගේම ඉන් අනතුරුව පැවැත්වෙන නෙදර්ලන්ත කණ්ඩායම සමගින් තරගයේද ශ්‍රී ලංකා කණ්ඩායමට ඉහළ දළ ලකුණු ලබා ගැනීමේ වේගයක් සහිතව ජයග්‍රහණය කිරීම අනිවාර්යයි. ඒ අතරින් බංගලාදේශ ඉදිරියේදී ක්‍රීඩා කිරීමට නියමිත තරඟ දෙකෙන් එක් තරඟයක් පරාජයට පත්වීම ද අනිවාර්යයි. ශ්‍රී ලංකා කණ්ඩායමට මේ ආකාරයට තරඟ දෙකම ජයග්‍රහණය කළත් බංගලාදේශයේ ඉතිරි තරඟ දෙක ජයග්‍රහණය කළොත් සුපිරි 8 වටේ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට සුදුසුකම් ලබා ගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ. ඉතින් හෙට දිනේදී ලෝක කුසලාන් තරඟාවලියට අදාළව තරඟ තුනක් පැවැත්වීමට නියමිතයි. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නේපාල කණ්ඩායම අතර තරඟයේ උදෑසන 5ට ආරම්භ වීමට නියමිතයි ශ්‍රී ලංකා වේලාවෙන්. ඒ වගේම ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ නැමිබියා කණ්ඩායම අතර තරගයේ උදෑසන 6ට ආරම්භ වීමට නියමිතයි. ඒ වගේම හෙට දිනේදී ලෝක කුසලාන් තරඟාවලිය පැවැත්වෙන තෙවන තරගයේ ආරම්භ වීමට නියමිත වී තිබෙන්නේ අසාරු 8ට ඒ ඉන්දිය කණ්ඩායම සහ ඇමරිකා කණ්ඩායම යන කණ්ඩායම් දෙක අතර තරගය. හෙට තරගයේ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවන තරගයේ ක්‍රීඩා කළ කණ්ඩායම ක්‍රීඩා කිරීමට වැඩි ඉඩකඩක් තිබෙන බවට තමයි මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වැඩිදුර තොරතුරුවල සඳහන් වී තිබෙන්නේ. ඒ වගේම මේ වනවිට ශ්‍රී ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට තවත් අසුබදායී ප්‍රවෘත්තියක් ඇමරිකාවෙන් නිකුත් වී තිබෙනවා. ඒ තමයි හෙට ශ්‍රී ලංකා කණ්ඩායම සහ නේපාල කණ්ඩායම අතර තරගයට වර්ෂාවෙන් බාධා එල්ලීමේ වැඩි ඉඩකඩක් පවතින බවට මේ වනවිට ඇමරිකානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තොරතුරු වාර්තා කර තිබෙනවා. ඒ අනුව හෙට ශ්‍රී ලංකා කණ්ඩායම සහ නේපාල කණ්ඩායම අතර තරගයේ පැවැත්වීමට නොහැකි වුණොත් අනිවාර්යෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන් තරගාවලියෙන් නිල වශයෙන්ම ඉවත් වීමට සිදු වෙනවා. මොකද ඉදිරියේදී බංගලාදේශයට තවත් තරඟ දෙකක් ඉතිරි වී තිබෙන නිසා එම තරඟවලට වර්ෂාවෙන් බාධා එල්ල වුණත් ඔවුන්ට අනිවාර්යෙන්ම ලෝක කුසලාන් තරගාවලියේ සුපිරි 8 වටේ සඳහා සුදුසුකම් ලබා ගැනීමට හැකියාව ලැබෙන නිසා. ඉතින් හෙට තරඟයේ යාවත්කාලීන තොරතුරක් සමගින් අපි හමු වෙමු. ඔයාලා සියලු දෙනාටම ක්‍රීඩාශීලී සුබ දවසක්.